මෙදවස්වල ඉන්දියාවේ කේරළයේ ලොක්ඩවුන් වෙලා තියෙනවා. මරණ අනුපාතය දෙකක් පමණ වාර්තා වෙලා තියෙන වසංගත රෝගයක් පැතිරීමෙන් පවතින නිසා. අදටම කොරෝනා වෛරස් එකටත් වඩා භයානක මරණ ප්‍රතිශතයක්, ඒ කියන්නේ 50%කට වඩා වැඩියෙන් වාර්තා වුණු නීපා වෛරස් එක තමයි මේ විදිහට පැතිරීමෙන් පවතින්නේ. ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය, සිංගප්පූරුව වගේ රටවල්වල මේක පැතිරෙමින් පවතිනවලු. එතකොට මේ නීපා වෛරසය කොහෙන්ද එන්නේ? ඌරංගෙන්, නරියංගෙන්, වවුලංගෙන්, ඒ කියන්නේ වවුලු කන පළතුරුවල, ඒ වගේම මලමෝත්‍රායේ සතුන්ගේ කෙළබිනෙදි ඒ ආශ්‍රයෙන් තමයි මිනිස්සුන්ට එන්නේ. මේ රෝග ලක්ෂණ මොනවද? තද උණ, වමනය, හිසරදය, නිදිමත ගතිය, ශ්වසන ආබාධ වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් වැළඳුන කෙනෙක්ට. සමහරවිට රෝග ලක්ෂණ පෙනෙන්නේ නැහැ. ඔවුන් රෝගවාහකයෝ පමණයි. සමහරක් අයට වැළඳුණු අයට එන්සෙපලෝපති දක්වා, කියන්නේ මොළයේ ඉදිමීම දක්වා වර්ධනය වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේක පරිස්සම් වෙන්න ඕනේ. අපි කොහොමද පරිස්සම් වෙන්නේ? කන බොන ඒවායේ, කියන්නේ පළතුරු වල, ආහාර පාන වල පිරිසිදුතාවය උපරිමයෙන්ම රැකගැනීමෙන් අපේ හයිජීන් ලෙවල් එක මේන්ටේන් කරගෙන, අපේ පිරිසිදුකමත් රැකගෙන මාස් එකක් පළඳින්න අමතක කරන්න එපා. සැනිටයිස් එකක් යූස් කරන්න නැවත. ඉතින් ඒ හරහා අපිට පුළුවන් මේ වසංගත රෝගය මර්ධනය කරන්න. ඉතින් ඒ පණිවිඩයත් එක්ක තවත් වැඩගත් වීඩියෝ එකකින් හමු වෙන අතර ඔගලන්ට සුබ දවසක්.